ආයුබෝවන් දුවේ පුතේ අපි අද තුන වසර මව්බස පාඩමට තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි බලමු මුලින්ම අද අපේ පාඩම මොකක්ද කියලා. අපේ පාඩම තමයි පුතේ විරාම ලකුණු. විරාම ලකුණු කියවලට අපි කියනවා විරාම ලක්ෂණ කියලා. පුතේ පාඩමේදී අපි මුලින්ම ඉගෙන ගමු විරාම ලක්ෂණ. එහෙම නැත්නම් විරාම ලකුණු කියන්නේ මොනවද කියලා. විරාම ලකුණු කියන්නේ අපි ලිඛිත බසින් මොනා හරි ලියනවා නම් කියවන කෙනාට ලියලා තියෙන දේ පැහැදිලිව අර්ථවත්ව ගොඩාක් නිර්වල්ව වටහා ගැනීමේ පහසුව වෙනුවෙන් අපි පාවිච්චි කරන අත්‍යවශ්‍ය ක්‍රමවේදයක්. අපි සිංහල භාෂාවේදී හැම වෙලාවෙම ලියනකොට විරාම ලක්ෂණ පාවිච්චි කරනවා. පුතේ අපිට තුන වසරේදී ඉගෙන ගන්න තියෙනවා විරාම ලක්ෂණ පහක්. විරාම ලක්ෂණ පහක් තියෙනවා අපිට ඉගෙන ගන්න. පළවෙනියටම තිත. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා නැවතීමේ තිත කියලා. ඊළඟට කොමාව. ඊට පස්සේ යුගල උඩුකම. ඒ වගේම තමයි විස්මයාදී ලකුණ. ප්‍රශ්නාර්ථ ලකුණ. අපි පුතේ මේ විස්මයාදී ලකුණට කියනවා හර්ෂාදී ලකුණ කියලා. අපි දැන් මේ එක එක විරාම ලක්ෂණ චුට්ටක් වෙන වෙනම විස්තර කරලා ඉගෙන ගන්න යන්නේ. තිත. එහෙම නැත්නම් පුතේ මේ නැවතීමේ තිත භාවිත කරන ස්ථාන අපි මුලින්ම හඳුනා ගමු. මේ නැවතීමේ තිත වාක්‍යයක අවසානයේ දක්වනකොට අපි විශේෂයෙන්ම යොදනවා. ඒ වගේම නාමයක් කෙටි කරලා දක්වනකොටත් මේ නැවතීමේ තිත එහෙම නැත්නම් තිත භාවිතා කරනවා. දශම ලියනකොටත් අපි මේ තිත භාවිතා කරනවා. රුපියල් ශත ලිඛිතව දැක්වීමේදීත් අපි මේ නැවතීමේ තිත පාවිච්චි කරනවා. අපි එහෙනම් බලමු මේ නැවතීමේ තිත ලිවීමේදී භාවිතා කරන තැන් ගැන පුංචි උදාහරණ ටිකක්. අපි කිව්වා මේ නැවතීමේ තිත වාක්‍යයක අවසානයේ යොදා ගන්නවා කියලා. මේ තියෙන්නේ ඒකට උදාහරණයක්. මම පාසල් යමි. මේ බලන්න පුතේ. මේ අවසානයේ යොදලා තියෙන්නේ නැවතීමේ තිත. ඔන්න ඊට පස්සේ අපි කිව්වා යම්කිසි වාක්‍යයක් කෙටි කරලා දක්වනකොටත් අපි මේ තිත භාවිතා කරනවා කියලා. මේ බලන්න. රා සේ පි. අපි සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ගොඩක් දැකලා තියෙනවා මගතොටේදී පව. රා සේ පි කියන්නේ රාජ්‍ය සේවය පිණිසයි. යම් වාක්‍යයක් කෙටි කරලා දක්වනකොටත් මෙන්න මේ වගේ අපි තිත භාවිතා කරලා තියෙනවා. ඊළඟට අපි කියවා දශම සංඛ්‍යාවක් ලියනකොටත් මේ තිත පාවිච්චි කරනවා කියලා. මේ බලන්න. 3.2. දශම ලකුණ වෙනුවටත් අපි මේ පාවිච්චි කරන්නේ තිත. ඒ වගේම අපි කිව්වා රුපියල් ශත ලිඛිතව ලියනකොටත් පාවිච්චි කරන්නේ පුතේ මේ තිත. රුපියල් 8යි 7.50යි. දැන් ඔයාලට තේරෙනවා නේද නැවතීමේ තිත යොදා ගන්න ස්ථාන. හරි. එහෙනම් පුතේ අපි අපේ ඊළඟ විරාම ලක්ෂණයට යමු. අපිට තියෙන්නේ ඊළඟට කොමාව. අපි බලමු කොමාව භාවිතා කරන ස්ථාන. එකම වර්ගයේ පද වෙන් කරලා දක්වනකොට කොමාව භාවිතා කරනවා. ඒ වගේම වාක්‍යයක කොටස් අතර පැවතිය හැකි මද විරාමයක් දැක්වීමේදීත් පුතේ භාවිතා කරන්නේ කොමාව. ඒ වගේම කිසියම් ආමන්ත්‍රණයකදීත් අපි කොමාව භාවිතා කරනවා. අපි දැන් බලමු මේ කොමාව භාවිතා කරන ස්ථානවලට පුංචි උදාහරණ කීපයක්. මේ බලන්න. අපි සත්ව උද්‍යානයේදී සිංහයන්, මුවන්, කොටියන්, වලසුන්, ගෝරිල්ලන් වැනි සතුන් රසක් දුටුවෙමු. මේ බලන්න මේ පද වෙන් කරලා තියෙන හැටි. සිංහයන්, මුවන්, කොටියන්, වලසුන්. මේ ඉදලා තියෙන පුතේ කොමාව. ඔන්න අපි බලමු. අපි කිව්වා ආමන්ත්‍රණයකදීත් කොමාව භාවිතා කරනවා කියලා. විදුහල්පති තුමනි
අපි ලියුම් ලියනකොට පාවිච්චි කරන්නේ. විදුහල්පතිතුමනි ඔන්න බලන්න මෙතන කොමාව තියෙනවා. ඊට පස්සේ පුතේ අපි බලමු අපේ ඊළඟ විරාම ලක්ෂණය. ඔන්න අපිට දැන් තියෙන්නේ යුගල උඩුකොම. යුගල උඩුකොම භාවිතා කරන ස්ථාන ගැන අපි දැන් චුට්ටක් බලමු. කිසියම් කතකේ ප්‍රකාශ කරන වචන උපුටා දක්වනකොට අපි යුගල උඩුකොමාව භාවිතා කරනවා. ඒ වගේම වෙනත් ලේඛකයකින් වාක්‍ය කාණ්ඩයක් උපුටා දක්වනකොටත් මේ යුගල උඩුකොමාව තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම විශේෂ විවහාර දක්වනකොටත් අපි යුගල උඩුකොමාව භාවිතා කරනවා. අපි දැන් බලමු මේ යුගල උඩුකොමාවට උදාහරණ කීපයක්. ඔන්න බලන්න. රජතුමනි මාලිගයේ අසල ඇවිදිමින් සිටි සොරෙකු අල්ලා ගත්තෙමි යනුවෙන් රාජපුරුෂයා පැවසිය. බලන්න පුතේ, මේ රාජපුරුෂයා පවසලා තියෙන ටික තමයි යුගල උඩුකමා ඇතුළ දක්වලා තියෙන්නේ. ඔයාලට පේනවද, එතන අපි මුලින් ඉගෙන ගත්ත කමාවත් මේ අස්සේ හැංගිලා තියෙනවා. ඒකත් ආමන්ත්‍රණයක්. ඔන්න ඒකත් මතක තියාගන්න. අපි බලමු එහෙනම් තවත් උදාහරණයක්. කියවීම මිනිසා සම්පූර්ණ කරයි යනුවෙන් පුස්තකාලයේ පුවරුවක සඳහන් වී තිබුණි. බලන්න පුතේ, පුස්තකාලයේ තිබුණ දේ තමයි මේ කියලා තියෙන්නේ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. දැක්කද? කිසියම් ස්ථානයකින් මොනවා හරි උපුටාගෙන ලියන කොටත් අපි භාවිතා කරනවා මේ යුගල උඩුකොමාව. හරි. ඔන්න අපි එහෙනම් යමු අපේ ඊළඟ විරාම ලක්ෂණයට. ඔන්න අපේ ඊළඟ විරාම ලක්ෂණය තමයි විස්මයාදී ලකුණ. අපි මේ විස්මයාදී ලකුණට කියනවා පුතේ හර්ෂාදී ලකුණ කියලා. මේ විස්මයාදී ලකුණ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ආශිර්වාද කරනකොට, එහෙම නැත්නම් මොකක් හරි ප්‍රාර්ථනාවක්, ශෝකය ප්‍රකාශ කරනකොට, ප්‍රීතිය ප්‍රකාශ කරනකොට, ඒ වගේම පුදුමය, නියෝග වගේ දක්වනකොට තමයි අපි මේ හර්ෂාදී ලකුණ, එහෙම නැත්නම් විස්මයාදී ලකුණ පාවිච්චි කරන්නේ. විස්මයාදී ලකුණ පාවිච්චි කරන තැන් කීපයක් තමයි මම මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔන්න බලන්න. ඔයාලා මේවා ගොඩාක් තැන්වල දැකලා තියෙනවා. බුදු සරණයි, සෙත් වේවා, සුබ උපන් දිනයක් වේවා. ඔහෝ, මේ කුමක් සිදුවේද? පුත, මෙහි එන්න. මේ බලන්න මේ හැමතැනකම බුදු සරණයි. මේ අන්තිමේට අපි යොදලා තියෙන්නේ විස්මයාදී ලකුණ, එහෙම නැත්නම් හර්ෂාදී ලකුණ. සෙත් වේවා, බලන්න එතන තියෙන්නේ හර්ෂාදී ලකුණ. මේ තියෙන්නේ සුබ උපන් දිනයක් වේවා, ප්‍රීතිය ප්‍රකාශ කරන අවස්ථාවක්. ඔන්න බලන්න, එතනත් අපි හර්ෂාදී ලකුණ, එහෙම නැත්නම් විස්මයාදී ලකුණ යොදාගෙන තියෙනවා. අහෝ, මේ කුමක් වේද? බලන්න, පුදුමයක් ප්‍රකාශ කරන අවස්ථාවක්. අහෝ, මේ කුමක් වේද? එතනත් තියෙනවා විස්මයාදී ලකුණ, එහෙම නැත්නම් හර්ෂාදී ලකුණ. දැන් මේ බලන්න, පුත මෙහි එන්න. බලන්නකෝ, ආමන්ත්‍රණයක් තියෙනවා මෙතන. පුත මෙහි එන්න. මේ බලන්න, මෙතනත් අපිට තියෙන්නේ හර්ෂාදී ලකුණ, එහෙම නැත්නම් විස්මයාදී ලකුණ. හරි පුතේ, අපි දැන් හදන්නේ අපිට තියෙන අවසානම විරාම ලක්ෂණය ඉගෙන ගන්න. මේ තියෙන පුතේ ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්නාර්ථ ලකුණ නම් ඔයාලට ගොඩක් වෙලාවට කියවීම් පොතේදීම හම් වෙලා තියෙනවා නේද? ගණන් පොතේත් තියෙනවා. හරි, ප්‍රශ්නාර්ථ ලකුණ භාවිතා කරන ස්ථානයක් පුතේ තියෙන්නේ එකම ස්ථානයක්. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහනකොට විතරයි ප්‍රශ්නාර්ථ ලකුණ අපි පාවිච්චි කරන්නේ. ඔයාලට මේක ගොඩාක් දුරට මුණ ගැහෙනවා. ඔබගේ නම කුමක්ද? මෙහි මිල කීයද? ඔබගේ ගම කොහේද? බලන්න, මේ හැම තැනකම තියෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ. දැක්ක නේද? ඔන්න පුතේ, ප්‍රශ්නාර්ථ ලකුණ යෙදෙන තැනුත් අපි ඉගෙන ගත්තා. එහෙනම් පුතේ, අපි අද ඉගෙන ගත්තා විරාම ලක්ෂණ. විරාම ලක්ෂණ කීයක් ඉගෙන ගත්තද? හොඳට මතක් කරන්න. විරාම ලක්ෂණ පහක් ඉගෙන ගත්තා. අපි මුලින්ම ඉගෙන ගත්තා තිත, ඊළඟට කොමාව, යුගල උඩුකොමා, ඊට පස්සේ හර්ෂාදී ලකුණ, ඒ වගේම ඔන්න අවසානයේට අපි ඉගෙන ගත්තා ප්‍රශ්නාර්ථ ලකුණ. දැන් මං යන්නේ ඔයාලට පුතේ පුංචි වැඩක් කියන්න. ඔයාලගේ සිංහල කියවීම පොත අරගෙන මේ පොතේ තියෙනවා මේ විරාම ලක්ෂණ යෙදුණු ගොඩාක් ස්ථාන. ඔයාලගේ සිංහල පොත පෙරලලා හොඳට කියවලා ගෙදරදී මේ එක විරාම ලක්ෂණයකට උදාහරණ පහ බැගින් ලියා ගන්න ඕනේ. තේරුණාද? එහෙනම් පුතේ,
අද අපේ සිංහල පාඩම මෙතනින් ඉවරයි. ඔයාලා හැම දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.